නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ජාතික ජනබලවේගය සංවිධාන කළ ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ තිස්සමහාරාම දෙබරවැව පොළභූමියේදී පැවැත්වුණා. හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා යන වැය ශීර්ෂය මුළුමනින්ම අත්හිටුවනවා. පළමු අයවැය ලේඛනයෙන් ඉන්න ජනාධිපතිවරයාට කොච්චර වියදමක් දරනවා? රටවටේ මාලිගා විශාල ප්‍රමාණයක් තිබෙනවා. යාපනයකක් තියෙනවා, නුවර එකක් තියෙනවා, නුවර එළිය තියෙනවා, මයිඅංගනේ තියෙනවා, රටවටේ මාලිගා. මං චන්ද්‍රිකා වැවේ මාලිගාව හොයලා බැලුවා. අවුරුද්දකට එක රැයක් ජනාධිපති ඒක ඉඳලා නැහැ. හැබැයි මුරකරන්න පොලිසියෙන් 200ක් ඉන්නවා. මං හිතන්නේ තිස්සමහාරාමයේ පොලිසියේ 175ක් විතර ඇති. කොට්ටාසයක් ආරක්ෂා කරන්න පුළුවන් ආරක්ෂාවක් අර හිස් ගොඩ නැගිල්ලන ආරක්ෂා කරන්න දානවා. වතු පිරිසිදු කරන්න 100ක් විතර ඉන්නවා. ගේ ඇතුළ සුද්ධ කරන්න තව 50ක් විතර ඉන්නවා. බැරි වෙලාවට ආවුතු යන්න 15ක් විතර ඉන්නවා. මේ මහජනගේ ධනෙනේ. සියලු ජනාධිපති මාලිගා එතෙන්ට ගැලපෙන පරිදි සමහරව සංචාරක හෝටල් කරනවා. සමහරව එතෙන්ට ගැලපෙන්නේ පුස්තකාලයක් නම් පුස්තකාලයක් කරනවා. සමහරව එතෙන්ට ගැලපෙන්නේ කෞතුකාගාරයක් නම් කෞතුකාගාර බවට පත් කරනවා. එයි මහජනගේ දීපල මේ මනාස්ති කරන්න ඕනේ. ජනාධිපතිවරගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරන බව අපි ඔයගලන්ට සාධික කරනවා. දවසක වියදම කෝටි 7 පණිනවා. නතර කරන්න ඕනේ නැද්ද මේ? නතර කරන්න. ඒ විතරක් නෙවෙයි. മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයටපත් කපනවා. නතර කරන්න. Maxis number 1 tire in Sri Lanka.